හයි කොහමද ඔගලන්ට? ඔගලන්ට දත් කහවීම ලොකු ප්‍රශ්නයක්ද? එක එක දේවල් ට්‍රයි කරලා තිනොත් පර්මනන්ට් දත් ටික සුදු කරගන්න බැරිද? ඉතින් මම අද ඔගලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද පර්මනන්ට් දත් සුදු කරගන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ තාම මගේ channel එකට subscribe කරලා නැත්නම් please අදම subscribe කරන්න. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ දත් පර්මනන්ට් සුදු කරගන්නේ කියලා. පළවෙනි එක තමයි හයිඩ්‍රෝජන් පෙරොක්සයිඩ්. ඕගලන්ට පුළුවන් හයිඩ්‍රෝජන් පෙරොක්සයිඩ් කෝප භාගයට වතුර කෝප භාගයක් කලවම් කරලා මේකෙන් හොඳට මිනිත්තුවක් වගේ කාලයක් කට හොදන්න. මේකෙන්නුත් ඕගලන්ට පුළුවන් පර්මනන්ට්ලි දත් සුදු කරගන්න. දෙවෙනි එක තමයි බේකින් සෝඩා. ඕගලන්ට පුළුවන් බේකින් සෝඩා පොඩි ප්‍රමාණයක් අරන් ඒක වතුරත් එක්ක කලවම් කරලා තලපයක් හදාගන්න. ඒ තලපේ අරන් විනාඩියක් වගේ කාලයක් ඕගලන්ගේ දත්වල හොඳට රබ් කරන්න. මේකත් ඔයගලට දිගටම කරොත් ඔයගලන්ට පුළුවන් පර්මනන්ට්ලි ඔයගලගේ දත් සුදු කරගන්න. තුන්වෙනි එක තමයි පොල් තෙල්. ඔයගලන්ට පුළුවන් පොල් තෙල් අරන් ඇඟිලි දුටු වලින් හොඳට දත් ටික රබ් කරන්න. මේකෙන් උත් ඔයගලන්ට පුළුවන් ඔයගලගේ දත් පර්මනන්ට්ලි සුදු කරගන්න. හතරවෙනි එක තමයි ඇපල් සයිඩර් විනිගර්. ඔයගලන්ට පුළුවන් ඇපල් සයිඩර් විනිගර් දත් වල ගාලා හොඳට ඇඟිලි තුඩු වලින් දත් රබ් කරන්න. මේකෙන් උත් ඔයගලන්ට පුළුවන් දත් පර්මනන්ට්ලි සුදු කරගන්න. හැබැයි ඔයගොලු දන්නා ඇපල් සයිඩර් විනිගර් කියන්නේ ඇසිඩික් දෙයක්. ඒ හින්දා විනාඩියකට වැඩි ප්‍රමාණයක් දත් වල තියන්න එපා. මොකද ඔයගලගේ එනමල් එක ඩැමේජ් වෙන්න බලන හින්දා අනිවාර්යයෙන්ම විනාඩියකට පස්සේ හොඳට වතුර භාවිතා කරලා කට හොදලා දාන්න. පස්වෙනි එක තමයි ස්ට්‍රෝබෙරි. ඔයගලන්ට පුළුවන් ස්ට්‍රෝබෙරි ගෙඩි 4-5ක් වගේ අරන් ඒක හොඳට පොඩි කරලා ඒක දත්වල ගාලා තියන්න. මේක විනාඩි 5ක් 10ක් වගේ කාලයක් දත්වල ගාලා තියන හොඳට හොදලා දාන්න. මේක ඕගොල්ලෝ දන්නේ නැති වුණාට ගොඩාක් අද වෙනකොට නල් නිලියොත් භාවිතා කරනවා ඒගොල්ලන්ගේ දත් සුදු කරන්න. මේ ක්‍රම තමයි අද වෙනකොට ගොඩාක් දෙනෙක් අතර ප්‍රසිද්ධ ක්‍රම පර්මනන්ට්ලි දත් සුදු කරගන්න. ඉතින් ඔයගලොත් මේවා අනිවාර්යයෙන්ම ට්‍රයි කරලා ඔයගලගේ අත්දැකීම් මාත් එක්ක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඒ වගේම ඔයගල තව ක්‍රම දන්නවනම් ඒවත් පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. මම මේ වීඩියෝත් අනිවාර්යයෙන්ම ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගල මාත් එක්ක මෙච්චර හිටියට ඔයගලන්ට තෑන්ක් යූ. ආයේ මේ වගේ ලස්සන වීඩියෝකින් මම ඔයගලන් හමු වෙන්නම්. එතකන් ඔයගලන්ට සුබ දවසක්.